සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම පබසරි වලේබඩ ප්‍රථමයෙන් අවධානය දවසේ උණු සම්පුවත් සිරස් තල වෙත අටවන පාර්ලිමේන්තුවේ සිව්වෙනි සභාවාරය ජනපති ප්‍රධානත්වයෙන් චාම්ව සහ අභිමානවත්ව රටේ ස්වාධීනත්වය පාවා නොදෙන බව ජනපති පවසයි ගුවන් හමුදාවේ හතරකට දිවි අහිමි කරමින් සැහැල්ලු යානයක් අපුතලයට කඩා වැටේ මිසයිල් ප්‍රහාරයකින් ඉරාන අනදින ආරක්ෂක නිලධාරී ජීවිතක්ෂයට දේශීය ප්‍රවෘත්ති අටවන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් චාම් එහෙත් අභිමානවත් අයුරින් ආරම්භ කෙරුණා. රටේ ස්වාධීනත්වයේ පාවා නොදෙන බවත් රට සුරක්ෂිත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් විය යුතු බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ජනතාවගේ සැබෑ ගැටලු හඳුනාගෙන ජාතික ප්‍රතිපත්ති සාකච්ඡාවට බඳුන් කරන ආදර්ශවත් ස්ථානයක් බවට පාර්ලිමේන්තුව පත් කරගත යුතු බවයි ජනාධිපතිතුමා තවදුරටත් සඳහන් කළේ. අටවන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය ඉතිහාසයේ වඩාත් සුවිශේෂීම සභාවාරයක් බවට පත් වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත සම්මාන වෙඩිමුර 21ක් ඇතුළු උත්තමාචාර ආදීන් තොරව ඉතා චාම් මයුරින් පැවැත්වීමයි. චාම් සහ අභිමානවත් මෙම අවස්ථාවට 600කට අධික ආරාධිතයන් පිරිසක්ද එක්ව සිටියා. අටවන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය සඳහා ප්‍රථමයෙන්ම පාර්ලිමේන්තුව වෙත පැමිණියේ කථානායක කරූ ජයසූරිය මහතායි. අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණියා. අනතුරුවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ එම මහත්මිය පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත සම්ප්‍රාප්ත වූයේ. කථානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සහ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් ජනාධිපතිතුමා පිළිගෙන කැඳවාගෙන ඒමෙන් අනතුරුව ජනාධිපතිතුමා වෙත ජයමංගල ගාථා ගායනා කොට ආශිර්වාද පළ කෙරුණා. කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ සිසුවියන් ඊට එක් වුණා. වේත්‍රධාරී විසින් ජනපතිගේ සම්ප්‍රාප්තිය පාර්ලිමේන්තුවට සැලකරනු ලැබීමෙන් අනතුරුව ප්‍රධාන වේත්‍රධාරියා සෙන්කෝලිය පාර්ලිමේන්තු පරිශ්‍රයට රැගෙන ආවා. අනතුරුවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත සම්ප්‍රාප්ත වූයේ. මෙවර පාර්ලිමේන්තුව තුල සුවිශේෂී අසුන් පැනවීමක්ද සිදු කර තිබුණා. පෙරදී කථානායකවරයා සඳහා ප්‍රමුඛ අසුන හිමිවද මෙවර කථානායකවරයාට ඉහළින් පිහිටි විශේෂ අසුනක ජනාධිපතිතුමන් අසුන් ගත්තා. රාජසන කතාව වෙනුවට සෞභාග්‍යයේ දැක්ම නම් සිය ප්‍රතිපත්ති ප්‍රකාශයයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළේ. මේ උත්තරීතර සභාවේ අසුන්ගෙන සිටින ඔබ කුමන පක්ෂයකට අයිති වුණත් අප සියලු දෙනාගේම මූලික වගකීම වන්නේ මේ රටේ ජනතාවගේ සුබසිත වෙනුවෙන් ක්‍රියා කිරීමයි. මා ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුනේ නැති වුණත් ජනතා සේවය කුමක්ද යන්න මා කුඩා කාලයේ සිටම අත්දැක තිබෙනවා. මේ කාලය තුල මන්ත්‍රීවරු නියෝජ්‍ය ඇමතිවරු කැබිනට් ඇමතිවරු නියෝජ්‍ය කථානායකවරේ කථානායකවරේ විරුද්ධ පක්ෂ නායකේ අගමැතිවරේ පමණක් නෙවෙයි ජනාධිපතිවරු දෙදෙනෙක්ම අප ගැන විශ්වාසය තැබූ මේ රටේ පොදු මහජනතාව විසින් තෝරාපත් කරගෙන තිබෙනවා. එදා රුහුණේ සිංහයා වශයෙන් හැඳින්වූ ඩී.එම්. රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට පැමිණි මුල් දිනේ සිටම කුරහන් පැහැය ඇති සාටකයක් පැළඳ සිටියා. අංකේතවත් කළේ ගිරුවාපත්තුවේ කුරකන් ගොවියන්වයි.
डीएम राजपक्ष मेत्तुमागेन पासु मगे पिया डीए राजपक्ष मेत्तुमात एतुमागेन पासु पार्लिमेंतुव नियोजनय कल राजपक्ष पौले अनिकुत सामाजिकयन सियलु देनामात मे कुरहान पाठ साटकय पलंद सिटिया मा ए साटकय अंदिन्ने नतिवत मा नियोजनय करन्नेत मे रटे पीडित जनताव वेनुवेन सैम विटम कैपवु कुरहान साटकयन संकेतवत करना गैंबुरु दर्शनयमय एम दर्शनय जनाधिपति वरने संधा मा इदिरिपत कल प्रतिपत्ति प्रकाशने तुलात अंतर्गत तिबेनो देदास दहना में नवंबर दासविंदा पैवती चांदेन मेरठे जनताव मटे इता पहदिली जानवरमा लबा दुन्ना ए जानवरमा लबा दुन्ने मागेन महत विश्वासे ए विश्वासे किसी आयुर्किन कड़ नोकट जनतावट अप पुरंदु आकार एटम सौभाग्यमत देशा गोडनगी में वैडपिरेल क्रियात्मक किरीमत मात मगे राज्यात अपकाप विनवा मत चांदे दुन जनतावट अवश्युने मेराटे देशपालनिक संस्कृतिये प्रबल वेनसा करनटाई विशेषेन्म जातिवादे मत पदनामु देशपालन न्यायपत्र जनताव प्रतिक्षेप कला तवदुरट रजुन तनान्नान्गे भूमिकाव रंगपामिन रटे देश पालने हसुरु अन्नट किसिवेकुट इड नोतबन बव बहुदन जनताव उप्पुकला मा आराधना करनवा अदाल देशपालकजींट मे यथार्थे तेरुम गन्न किया पसुगिय काले पटु देशपालन अरमुनु मुल करगेन कल देशपालने दन्वत पसकला जाति अतर भेद वपुरवनवा वेनुवट एकट एक्वी जातीय गोडनगीमे कर्तव्य सदहा एकतु वेन लेस मा इल्ला सिटिनवा बहुतर जनतावगे अपेक्षावंट अपि हेम विटम गारु कलयुतुई जनता परमाधिपत्य सुरकिन्नट पुलुवन् वन्ने एविटाई अपे रटे उत्तरीतर विरास्तावट अनुव मगे दूर काल्य तुल रटे एकीय भावे आरक्षा करन बावत बुद्ध शासनय सुरक्षित कोट पोषणय करन बावत එසේම ඕනෑම පුරවැසියෙකුට තමන් අභිමත ආගමක් ඇදහිමේ නිදහස සෑම විටම සුරකින්න බවත් මෙහිදී ප්‍රකාශ කරන්නට කැමැතියි. මතකයි මා කුඩා කාලේ මම බොහෝ විට පාර්ලිමේන්තු මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් නරඹලා තිබෙනවා. අතීතයේ අපදුටු පාර්ලිමේන්තු ඉතාමත් ආදර්ශමත් ස්ථානයක්. ඉතා තර්කානුකූල වාද විවාද සිදු වුණා. පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය රැකගන්නට මන්ත්‍රීවරුන් හැවමිටම උත්සාහ කළා. ජනතාව එදා පාර්ලිමේන්තුවට ගරු කළා. නමුත් පසු කාලීනව මේ ගෞරවය ක්‍රමයෙන් හීන වී ගියා. මෙම පාර්ලිමේන්තුව යලිත් වතාවක් ජනතාවගේ සැබෑ ගැටලු සාකච්ඡා කරන ජාතික ප්‍රතිපත්ති සංවාදයට ලක් කරන විවස්ථා දායකයේ වගකීම නිලස ඉටු කරන ආදර්ශමත් ස්ථානයක් බවට පත්විය යුතුයි. ගුවන් හමුදා සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් නියම අයතුළු හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගුවන් හමුදාවේ Y12 යානයක් මෙසේ අනතුරට ලක්වැති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහන් සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ. අද පෙරවරුවේ වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් මෙම යානය ගමන් ආරම්භ කර ඇත්තේ නිරීක්ෂණ කටයුතු සඳහායි. එය හපුතලේ ප්‍රදේශයට කඩා වැටී තිබෙනවා. පසුගිය දිනවල හපුතලේ කැලෑපද ප්‍රදේශයේ පැවති ගින්න කෘතිම වැසිමකින් නිවා දැමීමට භාවිත කළේද මෙම යානයයි. යානය අනුතරට ලක්වීමට හේතුව අයහපත් කාලගුණය හෝ කාර්මික දෝෂයක්ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නැහැ. අනුතර පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළේ. පාර්ලිමේන්තුවේ නව සභානායකවරයා සහ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සනුදායකවරයා අද සිය ධුරයන්හි රාජකාරී ආරම්භ කළා. පාර්ලිමේන්තුවේ නව සභානායක ලෙස පත්ව සිටින්නේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි. පරිණත ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ දිනේෂ් ගුණවර්ධන මහතා සභානායක ධුරයෙහි රාජකාරී ආරම්භ කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි එම කාර්යාලයේදී. දිනේෂ් ගුණවර්ධන මහතා මීට පෙරද සභානායක ධුරයේ කටයුතු කර තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තුවේ නව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රාණ්ඩු මහතාද අද සිය ධුරයේ වැඩබාර ගත්තා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරී කටයුතු ආරම්භ කළා. ඔබ නැවතත් ITN පුවත් සමගින්.
ඉඩම් ඔප්පුන මැති අයට මාස 6ක් ඇතුළත ඔප්පු ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කරේ අනුරාධපුර කැපිතිකොල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්. තිකරු ජනාධිපතිතුමා මේ අමාත්‍යංශය බෙදලා දීලා තියෙන්නේ විද්‍යාත්මක. ඉස්සර අපි බලපුවාම වන සංරක්ෂණයට වෙනම යන්න ඕන, වන ජීවි දෙපාර්තමේන්තුව ගැටළු වලට වෙනම යන්න ඕන, ඉඩමක් ගන්න කිව්වම විනිදුවරු දෙපාර්තමේන්තුව තව පැත්තක මේ සියල්ලම එකට තියෙන නිසා අපිට මාස 6ක් ඇතුළත අපිට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට ගිහිල්ලා ඒ වගේ කියවුතු ප්‍රධානින් ඔක්කොම එකතු කරන් අපි ගමට යනවා. හැකි ඉක්මනින් ඔප්පු ලබා දෙනවා. සුදුවෙන් මාත්‍ය හමුවට අදාළව හිටපු අමාත්‍ය රාජද සේනාරත්න මහතා අතරංගුටි ගැනීම සම්බන්ධයෙන්ද ඒ මහතා අදහස් පළ කළා. රාජ්‍ය සේනාරත්න ඇමතිවරයා කිමුල් කටව් එක රඟපාපු මහ කිමුලා. අද මහ කිමුලාට අපදීලා දෙනවා පොඩි කිමුල්ලු දෙන්න තාම හිරේ දාලා. අල්ලස් ගත්තොත් අල්ලස් දෙපාර්තමේන්තුව දිහාම බලයිනේ නැහැ. දැන් ඊට වඩා ලොකු දලක් එල්ලලා තියෙනවා කියන එක කියන්න කැමතියි. පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණත් රට කරගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දුන්නේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු වෙතැයි යන අපේක්ෂාවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ට අප්පුහාමි මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ පුත්තලම නාත්තණ්ඩිය ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක් වෙමින්. මෙරටේ පාර්ලිමේන්තුව එහෙම නැත්නම් ආණ්ඩුව අපිපත් කරේ නැහැ. ආණ්ඩු දුන්න 69 ලක්ෂයක් අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දේ දුන්නා. ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එදා දුන්න පොරොන්දු පත්‍රය ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. ඒකේ තිබුණා හිතන්න කියන්න බැරි විශාල පොරොන්දු රාශියක්. ජනතාව 69 ලක්ෂයක් ඡන්දේ දුන්න නිසා ආණ්ඩුව අපි දුන්නා ඒ 69 ලක්ෂයට විතරක් නෙමෙයි සමස්ත රටටම අර පොරොන්දු ටික ඉෂ්ට කරපල්ලා කියන. ඒ නිසා තමයි ආණ්ඩුව දුන්නේ. වත්මන් රජය සමෘද්ධිය ලබා දීමේදී පක්ෂපාත සැලකන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විධානගමගේ මහතා පවසනවා. සුදුසු පුද්ගලයින්ට සමෘද්ධිය ලබා දිය යුතු බවයි මේ මහතා පවසන්නේ. මෙරටේ ජනතාව බලාපොරොත්තු වුණු වෙනසක් ඇති වෙලා තියෙනවා. අනාගතයේ සුරක්ෂිත රටක් නිර්මාණය කරයි කියන විශ්වාසය තුන තමයි අධිකරු ගෝඨාභය රාජපක්ෂතුමා මෙරටේ ජනාධිපතිවරයා බවට පත් කරති. එතුමා බලයට පත් වෙලා මාසයක් ගත වෙනවත් එක්කම එතුමා රටේ අනිකුත් දේශපාලනඥයන් ඉතිහාසයේ නොකරපු වැඩපොරසක් කළා. මේ ඔහුගේ කාලයේ අමනාප වෙන්නේ කොහොමද සම්පූර්ණී ලැබුණු ක්‍රමයක් අපි ඒ තරම් සතුටු නම් වෙන්නේ නැහැ. අපේ UNPද JEPද ශ්‍රී ලංකාවද කියන එක බඩ ගැටලුවක් නැහැ. සම්පූර්ණිය ලැබිය යුතු ඒ සුදුසු පුත්කලයට ලබා දෙනවට අපි ඔබේ ආර්ථික ශක්තිමත් කරන ඔබට ඉදිරියේදී තවත් ප්‍රතිලාභ ලැබෙන වැඩපිළිවෙලක් අපි හදලා තියෙනවා. තේනුක විධානකමගේ මහතා මෙම අදහස් පළ කළේ මහියංගන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදී. මහියංගන කොට්ටාෂයේ සමෘද්ධි ලාභින් 131 දෙනෙකු සඳහා අඹපැල 25 බැගින් බෙදා දීම මෙහිදී සිදු කෙරුණා. දිවයින පුරා පැල සිටුවීමේ වැඩසටහනට සමගාමීව සමෘද්ධි ලාභින් නගා සිටුවීමේ අරමුණෙනුයි මෙසේ අඹපැල බෙදා දීම සිදු කෙරුණේ. ගල්ලඟුරු බලාගාර ඉදිකිරීමට තමන් විරුද්ධ බව අගරදගුරු අතියුතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ඒවා ඉදිකිරීම තුළින් ජනජීවිතයට දැඩි බලපෑම් එල්ලවන බවයි මහරගම අපේක්ෂාරෝහලේ පැවති වැඩසටහනකින් අනතුරුව උන්වහන්සේ සඳහන් කළේ. ගල්නඟුරු බලාගාර විවෘත කරනවාට අපි විරුද්ධයි. ඒකට විරුද්ධ වෙන්නේ හේතුව දැන් ලෝකයේ හැම රටකම වාගේ මේවා කන්ඩෙම් කරලා තියෙනවා ගල්නඟුරු බලාගාර. මොකද ඒවයින් පරිසර දූෂණය පමණක් නෙමෙයි මිනිස්යාගේ ජීවිතයට මහා තර්ජනයක් එල්ලවෙන හානියක් සිදු වෙන බවට සාධක සහිතව ඔප්පු වෙලා තියෙනවා. ඒකට සාකච්ඡා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අය කොච්චර කිව්වත් ඔය යంత్ర සූත්‍ර වලින් ඒ දූවිලි පිට කරන්නේ නැහැ කියලා කොච්චර කිව්වත් අපි දන්න තරමට ඒ යంత్ర සූත්‍ර ඔය නොරොච්චෝලේ බලාගාරයේ කීපසරයක්ම අක්‍රීය වුණා. ඒ වගේම මේ පළාතේ ඉන්න ධීවර ජනතාව සහ මේ පළාතේ ජීවත් වෙන ගොවියන්ගෙන් අහන්න ඕනේ මොකද්ද ඒකෙන් සිද්ධ වෙච්ච හානිය කියලා. ඒගොල්ලෝ කතා කරයි. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ පවතින පුහුණු මධ්‍යස්ථානවලට සිසුන් ඇතුළත් කර ගැනීම පසුගියදා සිදු කෙරුණා. වෘත්තීය පුහුණුව තුළින් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදා කර දීම රජයේ අරමුණයි. මේ යටතේ වෘත්තීය පුහුණු අධිකාරිය මගින් පුහුණු පාඨමාලා රැසක් ක්‍රියාත්මක කරනවා. දෙවන පුරා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවලදී තරුණ තරුණියන්ට එම පුහුණු පාඨමාලා හැදෑරිය හැකි. එසේ ලුම් කළ තරුණ තරුණියන් බදවා ගැනීමේ උත්සවය නාරාහෙන්පිට වෘත්තීය පුහුණු අධිකාරී කාර්යාලයේදී පැවැත්ුණේ ඒ සභාපති දමිත වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
අධිකාරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍ය දැක්ම සඳහා යන මෙහෙවරදී ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය බලාපොරොත්තු වෙනවා එතුමන්ගේ දර්ශනය සහ මේ රජයේ දර්ශනය අනුව ශ්‍රී ලංකා ශ්‍රමික බලකායෙන් 90%ක් පුහුණු ශ්‍රමිකයන් දක්වා පත් කිරීමට ඒ සඳහා අපේ දායකත්වය දක්වන්නට ඒ වගේම මේ රටේ තරුණ පරම්පරාවෙන් මා ඉල්ලීමක් කරන්න කැමති වෘත්තීය පුහුණුව ජාත්‍යන්තර මට්ටමේකට ගෙනියන්න ඉතින් ඒ සඳහා ඔබගේ දායකත්වය සහ ඔබගේ සහයෝගය ඉතාමත් අවශ්‍ය වෙනවා විශේෂයෙන්ම විදේශ රටවල අවශ්‍යතා සඳහා පුහුණු කරන්න බලාපොරොත්තු වෙන ගමම්ම ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික සංවර්ධනයට අවශ්‍ය ශ්‍රමික පුහුණු ශ්‍රම බලකාය නිර්මාණය කිරීමට අප අප කැප වී සිටිනවා මදුෂාන් හරීන්ද්‍ර පදනම් මගින් කොළඹ දිස්ත්‍රික්කයේ තුල සිදු කරන සමාජ සත්කාර වැඩසටහන් මාලාවේ තවත් අදියරක් රත්මලානේදී පැවැත්වුණා ඒ අනුව රත්මලාන වලව්වත්ත ප්‍රදේශයේ පදිංචි අසරණ පවුලක් වෙත නිවසක් ඉදිකර දීම සඳහා මුල්ගල තැබීම පසුගියදා සිදු කෙරුණා. මෙම පවුලේ දරුවන් 4 දෙනෙකු සිටින අතර නිවසක් නොමැතිකම හේතුවෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා. නව නිවසට මුල්ගල තැබීම මදුෂාන් හරින්ද්‍ර මහතා සිදු කළා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාද මෙම පදනමින් ආධාර ලබා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිවල ආසන සංවිධායක දනසිරි අමරතුංග මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එයාලගේ උත්සවයකට සර් ආවා. ඒ අපිලා විමන්සයට මගේ දුක කිව්වෙන් පස්සේ මෙහෙට ආවා. ඇවිල්ලා ගේ බල්ලා සර්ට හිතාගන්න බෑ මේ තරම් දුප්පත් මිනිස්සු මේ ගමේ හිටියද කියලා. මෙච්චර කාලයක් මට කරගන්න බැරි දේවල් මේ සර් මට ලබා දුන්නා. ඒකට නම් ගොඩාක් ස්තුති සර්ට පින් සිද්ධ වෙනවා. පුවත් කිහිපයක් ලොහුඩේ දකිමු දැන්. ललित रत्नायकन के विषम पहग चित्रपटे पिलिवत विद्वत कथिकावा खास संवादयाक कोलपदी पवेत्तुना सम्मान लाभी विषम पहग चित्रपटे संबंधीन जैक्सन नेथनी जयंत चंद्रसिरियन प्रवीण कलाकरुवन नेतुलु विद्वतुन केपदिनकु मेहदी अदहस देखुवा රටටත් ජනතාවටත් සෙත්පතා විශේෂ පින්කමක් දියුලපිටිය වැවගෙදර කේතුමති විහාරයේදී පැවැත්තුණා. විහාරාධිපති පිය සුමනගම සුමනසිරි ස්වාමින් වහන්සේ ඇතුළු දායක සභාවයි එය සංවිධාන කළේ. ප්‍රදේශවාසීන් රැසක් මෙම පින්කමට එක්ව සිටියා. වාද්දුව මාවල ඉලුක්කැටිය ශ්‍රී ගම්භාර දේවාලයේ වාර්ෂික දෙවුල් මඩු ශාන්ති කර්මය මෙවරත් සාර්ථකව පැවැත්තුණා. එය මෙවර සංවිධාන කෙරුණේ 29 වන වරටයි. නව වසර වෙනුවෙන් රටට සහ සමස්ත ජනතාවට සෙත් පැතීම සහ ආශිර්වාද කිරීම වෙනුවෙන් මෙම ශාන්ති කර්මය සංවිධාන කර තිබුණා. ඒ සමගින් දිවා ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. www.ipnnews.lk